අයිටෙක් ඉලෙක්ට්‍රොනික් සිංහල චැනලත් එක්ක තුලයින් හැම දෙනාටම අයිබෝවන්. අපි අද ඉගෙන ගන්නෙ LED LCD ඩිස්ප්ලේ වල පැනල් ඩේටා ෂීට් එක ඩවුන්ලෝඩ් කරගන්න සයිට් එකක් සම්බන්ධව තමයි කතා කරන්නේ. මේ සයිට් එකෙන් ඔයාලට ගොඩක් වැදගත් වෙයි. යුනිවර්සල් බෝඩ් මාරු කරද්දී ඔයාලට පැනල් වල පින් අවුට් සම්බන්ධව දැනගන්න ඕන. ඒ දැන ගැනීම සඳහා තමයි මේ ඩේටා ෂීට් පාවිච්චි කරන්නේ. තවත් වෝල්ටේජ් බලන්නත් පාවිච්චි කරනවා. මේ විදිහට ලින්ක් එක මම දීලා තිනවා යට පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඒකෙන් ඔයාලට ලින්ක් එක අරගෙන මේ විදිහට සයිට් එකට ලොග් වෙන්න පුළුවන්. ඒ විදිහට ලොග් වෙලා මෙතන තියෙනවා සර්ච් බාර් එක. සර්ච් බාර් එකේ ඔයාලගේ පැනල් ඩේටා එක දෙන්න. ඒ කියන්නේ පැනල් නම්බර් එක. පැනල් නම්බර් එක මෙතනින් දුන්නට පස්සේ එතනින් සර්ච් කරගන්න පුළුවන්. ඔයාලට පැනල් නම්බර් එක හොයාගන්න පුළුවන්. ටිකොන් එකේ තියෙනවා පැනල් නම්බර් එකක්. ඒකත් මෙතෙන්ට එන්ටර් කරන්න පුළුවන්. ඩිස්ප්ලේ එකෙත් ගහලා තියෙනවා නම්බර් එකක්. ඒකත් එන්ටර් කරන්න පුළුවන් මෙතෙන්ට. ඒ විදිහට ඔයාලගේ පැනල් නම්බර් එක එන්ටර් කළා. මේ සාම්පල් එකක් මම ඔයාලට දීලා තියෙනවා. මෙන්න මේ විදිහට තමයි පැනල් නම්බර් එක එන්නේ. මේ පැනල් නම්බර් එක ආවට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් සර්ච් ඔන් කරන්න. සර්ච් ඔන් කරාට පස්සේ මේ විදිහට වෙන පේජ් එකකට මාරු වෙනවා. ඒ පේජ් එකකට මාරු වුණාට පස්සේ මේ පල්ලෙහා තියෙනවා PDF ෆයිල් එක. PDF ෆයිල් එකට නැවත ක්ලික් කරන්න ඕන. ඔයාලට එතන කීපයක් තියෙනවා නම් සමාන නම්බර්ස් ඔයාලට ඒ විදිහට සමාන විදිහට ගොඩක් එනවා. PDF වලට ගැලපෙන එකක් තෝරගෙන ක්ලික් කරන්න පුළුවන් PDF ෆයිල් එක. ඒ විදිහට ක්ලික් කරගත්තට පස්සේ ආයි පේජ් එකකට එනවා. ඔතනින් පුළුවන් ඩවුන්ලෝඩ් පොයින්ට් එක තියෙන එතන ඩවුන්ලෝඩ් පොයින්ට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඔය විදිහට ඔයාලට ඕපන් කරලා බලන්න පුළුවන් PDF ෆයිල් එක. PDF ෆයිල් එක ඕපන් කරගත්තට පස්සේ ඔයාලට මේකේ අපිට විශේෂයෙන්ම බලන්න තියෙන්නේ මේ පැනල් වෝල්ටේජ් එක කීයද කියලා. පැනල් වෝල්ටේජ් එක වැදගත් වෙනවා ඩිස්ප්ලේ රිපෙයර් එකක් කරද්දී. පැනල් වෝල්ටේජ් එකත් ගහලා තියෙනවා. රෙසලූෂන් එකත් ගහලා තියෙනවා මේවයි. ඒ රෙසලූෂන් එක වැදගත් වෙනවා යුනිවර්සල් බෝඩ් එකකට මාරු වෙනකොට. යුනිවර්සල් බෝඩ් එකේ රෙසලූෂන් එක වැදගත් වෙනවා. මෙතන තියෙන 1920x1080 කියලා. ඒ 1080x1920 ඒ නම්බර් එක උමනා කරනවා යුනිවර්සල් බෝඩ් මාරු කරද්දී රෙසලූෂන් එක තියන්න. ඊගාවට වැදගත් වෙන්නේ අපිට පැනල් ටයිප් එක මොකද, ෆුල් HD පැනල් එකක්ද HD පැනල් එකක්ද කියලා. ඒකත් ඔයාලට මේකෙන් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ වැදගත් වෙන්නේ වෝල්ටේජ් එක. ඕව බලන්න තමයි සාමාන්‍යයෙන් ඩිස්ප්ලේ ෂීට් එකක් අපිට ඕන වෙන්නේ. ඊට පස්සේ වැදගත් වෙනවා පින් අවුට් සම්බන්ධව දැනගන්න. පින් අවුට් සම්බන්ධව දැනගන්න උමනා වෙන්නෙත් අපිට ඩිස්ප්ලේ රිපෙයර් එකක් කරද්දී ඩිස්ප්ලේ එකට එනවන වෝල්ටේජ් කොහොමද, ඒ වෝල්ටේජ් වල ඩයග්‍රෑම් එක කොහොමද කියලා තමයි මේ ගොඩක් තියෙන. ගොඩක්ම සර්කිට් ඩයග්‍රෑම් එක දෙන්නේ නැහැ පැනල් ෂීට් එකට. ඒගොල්ලොන්ගේ තියෙන පැනල් එකේ ඩීටේල් ෂීට් එක තමයි දෙන්නේ. සර්විස් ස්කීමැටික් ඩයග්‍රෑම් එක නම් මේ පැනල් ෂීට් එකත් එක්ක හම්බෙන්නේ නැහැ. මම හිතන්නේ ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා. ගොඩක් අය දන්නේ නැති නිසා තමයි මම මේ සයිට් එකත් ඔයාලට හඳුන්වලා දෙන්නේ මේකෙන් ගන්න පුළුවන් කියලා. මේ වගේ වැදගත් වීඩියෝ ගොඩක් අපේ channel එකේ කරලා තිනවා. ඔයාලා iTech Electronic සිංහල කියලා website YouTube එකේ search කරලා ඉවරලා ඒකේ වීඩියෝ වලින් playlist එකට ගිහිල්ලා playlist එකෙන් ඔයාලා කැමති විදියට ඔයාලගේ choice එක අනුව select කරලා ඔයාලට ඉගෙනීම් කටයුතු කරන්න පුළුවන්. මේ වීඩියෝත් එක්ක එකතු වෙලා හිටපු හැම දෙනාටම ස්තුතියි කියලා පිළිගන්නවා. සුබ දවසක් ඔයාලට.